සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දිනේ ඉතින් වාහනේ යන්න බෑ. පයින් තමයි යන්නේ මෙතන ඉඳන්. ඉතින් අද දිනේදී අපි යනවා අපේම තවත් අසරණ පවුලක් නෙමෙයි. නමුත් ඒ ඉන්න අපේ මහත්මයාට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා, පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් අපේට පුළුවන් විදියට එතුමාට ඒ ව්‍යාපාරය පටන් ගන්න උදව් කරන්න ඉතින් අපි මේ යනවා. ඉතින් යන පාර පේනවනේ යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි එතනට ගිහිල්ලා අපි අපේම මිනිස් එක්ක, අපේම සිංහල මිනිස් එක්ක නගා සිටවන්න යන්නේ. හොඳ ව්‍යාපාරිකයෙක් කරලා එයා පුංචි ව්‍යාපාරයක් කරන්න යනවා. ඉතින් ඒකට අපි පුංචි මුදලක් අද දිනේදී ලබා දෙන. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ, ඉතින් මේ මුදල් ආධාරය ලබා දෙන්නේ ඇමරිකාවේ ලාස් වෙගාස් වල ඉන්න කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරී නෝබඩ්ජේ විධානපතින මහත්මයාත් නිල්මිනි අජන්තා මැතිනියත් තමයි මේ මුදල් ආධාර ලබා දෙන්නේ. ඉතින් එතුමියගේ සංකල්පයක් අනුව අපේ සිංහල පවුල් නගා සිටවන්න, අපේ ව්‍යාපාරයක් කරගන්න බැරුව තමන්ගේ පවුලත් එක්කම එහෙම මසරණ වෙච්ච ගොඩක් අය මේ ලංකාවේ ඉන්නවා. ඉතින් අපි එක පැත්තකට සීමා වෙලා නැහැ. අපි ඉතින් අපිට පුළුවන් විදිහට හැම පැත්තකටම ගිහලා අපි උදව් කරනවා හොයලා බලලා. ඉතින් අපි ගිහලා බලමු. ගෙදරත් පොඩි පොඩි වැඩ ටිකක් කරලා දෙන්න ඕනි කියලා කිව්වා. ඉතින් ඒ ටිකත් බලලා අපි කරලා දෙනවා. ඉතින් දැන් අපි යනවා එයාගේ ගෙවල් ළඟට. ලස්සන පැත්තක්. සද්දයක්වත් නැහැ. එන නිදාස් පැත්තකට ඉතින් අපි යන්නේ. ඉතින් මේ ලස්සන පරිසරයක්. ඉතින් දැන් මේ වෙනකොට අපිට පේනවා සමහරක් සිංහරාජ වනාන්තරයේ යම් කිසි විදියකට විනාශ වෙලා යනවා අපිට පේන. ඉතින් ඒකටත් අපි හැමෝම එක්කව් වෙන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. දෙන්න මේ තෑග්ග හරිද? තේරුණාද? මේ අයියා ඉතින් මේ ව්‍යාපාරය පටන් ගන්න ඕන හරිද? මොනා හරි එකේ අඩුපාඩු තිබ්බොත් ඕන වෙලාවක අපිට කතා කරලා කියන්න අපි උදව් කරනවා. හරිද? මේ මුදල දෙන්න ඔයාට මේ ඇමරිකාවේ ලාස් වෙගාස් වල ඉන්න නෝබට් මහත්මයාත් නිල්මිනි අජන්තා මැතිනියත් තමයි. හරිද? ඒ අපේ සිංහල ව්‍යාපාරිකයන් රැක ගන්නයි ඒ අයට එයාගේ ව්‍යාපාර කරගෙන යන්න ශක්තියක් විදියට තමයි ඔබේ දෙන්නේ. හරිද? හරි. අජන් ව්‍යාපාරික. හරි. ඉතින් අයියා දැන් මොකද හිතෙන්නේ? හරි. එහෙනම් ව්‍යාපාරය කවදද පටන් ගන්න? ඒක පටන් ගන්න. හිතමු පටන් ගන්න. හරි. හරි. එහෙනම් අපි යනවා. දුසරණයි. හරි. යමු.